අද මේ තෝරාගත්තු සූත්‍රය අන්න ඒම් මාතෘකාවා බද්ධාලි සූත්‍රය ඒහම මාතෘකාවා මෙහි අන්තර්ගත කරුණුව ඔබ අපගේ ජීවිතවලට මේ ධර්මමාර්ගයේ ගමන් කරන ඔබටත් මට අත්තිශෙයිම සමීපයි මේ මාර්ගයේ යනකොට බාධ ඇති කරවන අපි මාර්ගීන් පිටට ඇදල දමන මාර්ගයේ යනබව දක්වමින් නොමගකට ආර්ගෙෙනයන විදී හරි පූරුවට මේ සූත්‍රයේ දේශනා කළ තියෙනවා. එනිසාපි මේ සූත්‍ර දේශනාව තෝරගත්තා ඔබට දේශනා කරන්න මෙ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත්නුවර ජේතවනාරාමි වැඩවාසය කරන කාලේ. භාගයවතුන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වස්කාලයා එ නිසා භාග්‍යවුතුන් වහන්සේ වස්කාලයේ වස්සමාදං වෙලා එන්න භික්‍ෂුන් වහන්සේලාට බොහොම විශේෂ විනිය කාරණාවක් උන්වහන්සේ පනවනවා භාග්‍යතුන් වහන්සේ විශේෂ විනිේ ශික්‍ෂාපාදයක් භික්‍ෂුන් වහන්සට පනවනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සට කියනවා මහනින මම ඒකාසනං බෝජනං බුංජාමී අහංකෝ භික්කවේ ඒකාසනං භෝජනං බුஞ்சා ඒකාසන භෝජනංකෝ අහං භික්කවේ බුංජමානු එක වලක් ආහාරයට ගන්න මට අප්පාබාදු අල්ප ආබාධ ඇතිකරවනවා සංජානාමී අපපත් අපාතංක කතංච ලහුට්ටානංච බලංච පාසු විහාරංච ආබාද අඩුකරවනවා ලෙඩ අඩුකරවනවා රෝග අඩුකරවනවා සැහැල්ලුබ ඇතිකරවනවා හාය බලය ඇතිකරවනවා පහසුවෙන් වාසේ කිරීමේ හැකියාවකුත් තියෙනවා. මහනිනී මම මේ දවසකට එක වේලක් දංවලදන නිසා. මහනිෙලි මට මෙන්න මේ ආනිසන් සතික ලබන්නට පුළුව. ඒත තුම් හේ බික්කවේ එනිසා නුබලත් ඒ කාසන භෝජනං බං්ජත. භාගිතු අංස දේශනා කරනවා එනිසා නුබලත් මේ එක වේලක් දංවලදන්න. මෙතන මේ එක වේලක් කියල කියන්නේ පෙන්ත්නී, භාගියෝතුන් වහන්සේ අවුරුදු විශ්සක් යනකං භික්‍ෂූන් වහන්සේට විනි සිික්ෂාපැද පැනේවිනේ. ඒ මොකක් නිසාද. අවුරුදු විශ්සක් පොරාවටම පත්න වැඩහිටපු භික්‍ෂුන් වහන්සේලා සිව්ුවනක් පිරිසම වීර්යවන්තයි ශ්‍රද්ධහවන්තයි ප්‍රඥාවන්තයි. උන්වහන්සේගේ ශ්‍රද්ධාව බලවත් එවගේම බලවත් වීරයක් තිබුණ උනාහසට බලවත් ප්‍රඥාවක් තිබුණ. ඒ කාලයේ පොරාවටම සාසනී කිසිදු හාමුදුරු නමක් විනයනීතියක් පණවන්නට තරම් වරදක් කරලනෑ විනයනීති පණවන්න පටන්ගන්නේ වැරදි කරන්ට පටන්ගත දවසිදලා පෙන් අත්න භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නට කලින් මේ බද්දාලිකෙන සූතරය දේශනා කරට කලින් කලින් දේශනාවක් කරනවා කීට අගිරි සූත්‍රයේ කියලා ඒ දේශනාවත් මේ මජ්‍යමනිික් කායි දෙවිනි පොතේම ඇතුළත් දේශනාව. තැන් මේ දේශනාව කරනකොට මේ චීටාගිරි සූත්‍රයේ දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ භික්්ෂූන් වහන්සේලාට රාත්‍රී භෝජනිින්ං වලකින්න කෙළ කිවවා එක සැරේම විකාල බෝජන සිික්‍ෂාපදය පැනෙවවිනේ බදුරජන් වහන්සේ ක්‍රමාණකූලවතම පැනෙවී. මුලින් රාත්‍රී භෝජනනිින්ං වලකින්න කෙල් කිවවා කැන රා්‍රී භෝජනී ඒ කාලේ අනුභව කරල තිබුණා වැඩි පිරිසක් නෙවේ බොහොම සුළු පිරිසක්. ඇයි භාගිතුන් වහන්සේ මේ විදදියට සිික්ෂාපද පනවන්නේ. මේ බද්දාලි සූත්‍රයේ ඒකට භාගිත්තු වහන්සේ අන්තිම හරිදී ඒ කාරර්ණා විස්තර කරණා පිටතිනද දීර්ගව සාකච්ඡා කරන පුළන්ගේ කාරණාව භාගිවතුන් වහන්සේ සිික්ෂාපත් පනවන්නේ භික්ෂූන් වහන්සේලා නිර්වාන මාර්ගෙන් දුරස්වෙනකට න්න එහෙම අවස්ථාවන් වලදී උන් වහන්සේ සිික්‍ෂාපද පණවල ඒ නිර්වාණ මාර්ගය ආරක්ෂා කරල දෙනවා එක වැට තමයි සිික්ෂාපද දැන්ම රාත්‍රී බෝජනය අනුභව කරන එක භික්ෂූුණන් වහන්සේලක නිවනට බාධාව ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කීටාගිරි සූත්‍රයේ දී විකාල බෝජනා සිික්‍ෂාපදය පැනෙවා මේ රාත්‍රී බෝජනින් වල කෙනකෙෙන සිික්ෂාපද පෙනෙවා කාරණාවට අතිද එක්තරා භිච්චුුණ හසලි පිරිසක් විරුද්ධව වන ඒ විරුද්ධත්තට තමයි භාගිතු වහසේ එක කීතාාගි සූතතිරි දේශනා කර. ඊලක්ටද මේ කාලේ භාගතුනහස්සේ ජේතවනාරාමේදී දේශනා කරනව මහනෙන මම එක වේලය වලගන්නේ. දැ මෙතනම එක වේලක් වලදනවකිල අදහස් කළේ දවසටම එක වේලක් දං වලදනවකිෙන කාරණාවට වඩා මෙතැරදි විශේෂී මිස්මතු කළල තියෙන්නේ. ඉර මුදුන් උනයින් පස්සෙදී ද ග්‍රාත්‍රී භෝජරීන් වලකින්න කියල කිව්වට ඉර මුදු උනයින් පස්සෙදිී බිචුන් වහන්සට තාමත් වලදරවා.න භාගුතු වහන්සේ දැක්ක ඒකත් ශ්‍රාවක්‍යන්ය නිමනට බාධාව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ අදාල් සුදුසු වෙලා විදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කාසනං භෝජනං බුංජ එක වේලයි වලදන්නේ. ඒ කාසනං කියලා අදහස් කරේ අසුනක ඉන්නවා කියන අර්ථනෙමි අපි දුතාංග වලි ගැගෙන තියෙනවා ඒකාසනිකංග දුතාංගය පත්ත පින්න්නිකංග දුතාගය එම දුතාග දහතුනා ගෙනගෙන තියනවා පෙතරමි ඒකාසනිකංග දුතාංගේ කියල කියන්නේ ඒකං අසනං අසන කියල කියන්නේ ආහාරයට ඒකං අසනං කියන්නේ එකවේලයි ඒකාසනිකන්ගේ දුතාන්ගේ කෙල කියන්නේ දවසටම මුල්ල දවසටම එකවේලායි දන්වලදන්. බද්ධාල සූත්‍රරි අට්ටකතාාවී ඒකාවේ කාරණාව විශේෂෙන්ම විස්තර කරලා තියෙනවා ඩැන් ඒකාසනිකංග දුතාන්ගේ සමාදංවෙන භික්ෂුව නුදුක වශයෙන් වඩනවා මධ්‍යම වශයෙන් වඩනවා උත්තුෘෂ්ට වශයෙන් වන්නවා නුදුක වශයෙන් කියල කියන්නේ දවසකට එකවේලක් දං වලදනවා වලදනකොට වනන්සේ බෙගත්තු ප්‍රමාණයේ වැඩියුණුත් විසි කරනවා මදිි ප්‍රමාණයක් හමුණුත් ආයනැවති ඉල්ලිගන්නවා. මධ්‍යම වශයෙන් වඩන කෙනා ප්‍රමාණයක් බෙදාගන්න වැඩිියුණුත් විසි කන්නවා. හැබ උත්කෘෂෂවර්සියෙන් වදන පුද්ගෙනා භික්‍ෂුව තමන්ට ඇත්ති ප්‍රමාණ්ට විතරමයි බෙදාගණ්ඩි. සාමාන්‍යින් අර පත්ත පින්ඩිකංග දුතාන්ගේ මට්ටමට රකිනවා. පත්ත පින්ඩිගංග දුතාන්ගේ තිබින ඒ රකින ක්‍රමවේදය තමයි ආත්‍රයට යම්ප්‍රමාණයක් බෙදාගන්නවා බෙදාගන්න සියල්ලමු වලදනවා. එතකොට විසිකරන්න පුළුව සියම්බල ඇට කෙසෙල් ලෙලි එවගේ මාලු කටු කෙර සම්මතයෙන් විසිකරනව කියල දෙයක් තිීරණ ඒතික විතර විසිකරන්න පුළුව. හැබැයි අපිතුම කෙනෙක් ගොක කන්නේ නේ හැබයි ගොක කනවා. සාමාන්‍යෙන් ගොර කනවා හැබැයි තමන් කැමතනෙන ගොරකන්න ඒහහිම කිල සිි කරන්න. යම් දෙයක් බෙදාගත්තන බෙදාගත්තු සියල්ලම වල දණඩඕන එතොරතයි මේ පත්ත පින්නගංග දුතාන්ගේ රැක්කවින්. ඒකාසනි කඟ දුතාන්ගේ දී කැමැති තරම් බෙදාගන්න පුළන් අකමිතර විසිකරන්න පුළලන් පත්ත පින්නේ එකග තුතන්ගේදී බෙදාගන්න යම් ප්‍රමාණද ඔක්කොම වලදණ්ඩෝඕන අර විසිකරණ පුළුවන්ගේ විතරයි විසි කරන පුළුවන් හැබ මදි කියල බෙදාගන්නත් බෑ වැඩී කියල බෙදාගත්තු ප්‍රමාණය විසි කරන්නත් බේ දැ. මේ ඒ කාසනිකංග දුතාන්ගේ උතෘෂ්ට ලෙස වඩනකොට ඒ භික්‍ෂුව සමහරවෙලාවට මේ පත්ත පින්ණිගංග දුතාන්ගේ මට්ටමට වඩන්න පුළුවා. දැන් මෙතනති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සාම්‍යෙන් දැන් බුදුහාමුදුරු වැඩහිටුපු කාලේ භික්‍ෂුන් වහන්සවෙලා බොහෝවෙලාවට උදේ වළඳලා තියනවකිල සඳහන් කරන්නේ ඒ කාන්තේම නියමයක් නෑ නමුත් සාමාන්‍ය සඳහන් කළ තිබෙන්නේ. ක් කලාවට් උද කැඳවර්ගතමයි වදල තියෙනෙ. අතරේක ආහාර වර්ග වගේ කැඳවර්ග තමයි විශේෂම වලදල තියෙන්. දවල්ට තමයි තාන වලදල තියෙන්. සාමාන පින්ඩපාතිය වඩින්නේ බොහෝ වෙලාවට දවසකටික වතාවයි. ඩැං මේ විනේසික්ෂාපදය පනමන කාලයේදී භික්ෂුණන් වහන්සේ ඉරම් මුදු වුනැෙන් පසෙත් වලදල තියෙනවා. භාග්‍යතුන් වහන්සේ අන්න ඒ කාරණාව තමයි සූත්‍ර දේශනාවේද නවත්තල තිෙන්නේ. කොහොමද මහනනි මම එක වේලායි දන්වලදන්නේ. එක වේලාක් දංවලදල මට මෙන්න මෙහිම ආනිසංස ලැබෙනවා නුඹලාත් එක වේලාක් දංබලදන්ඩ ඒ තුොලින් නොඹලටත් ආනිසංස ලබන්නට පුළුවවා. දේශනාව කරාම බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ කාරණාවට එකඟ වුණා. මොකද බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් ඒ දේශනා කරන කාරණාවට සාමාන්‍යෙන් භික්‍ෂුන් වහන්සේලා විරුද්ධ වෙඳිනේ ඒ නිසා භික්‍ෂුන් වහන්සේලා ඒ කාරණාවට එකඟවන්නා උන්වහන්සේලා ඒ කාරණාව කියපු ගමම්ම ක්‍රියාත්මක කළා මොකද පිංවත්න බුදුරජාණන් වහන්සේගේ ශාසනී සැබෑ ආර්ය ශ්‍රාවකයා සැබෑ ආර්ය ශ්‍රාවකයා බොහෝවෙලාවට බුදුරජාණන් වහන්සේ යම් කාරණාවක් කියනවනං ඒ කාරණාව ගැන නැවත නැවත සැකේකින් බලන්නිනේ. මොකද බුදුරජාණන් වහන්සේ කාරණාව විශේෂම දේශනා කරල තිබෙන සාමාන්‍යෙන් රහතන් වහන්සේලා සෝවාන් වහන්සේලා එවැනි උත්තමයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සික්ෂාපද පනවද්දී, භික්ෂුන් වහන්සේලා තියන ප්‍රමාණෙත් රකිනවලු. තියන ප්‍රමාණිත් රැකලා උන්වහන්සේලා ඊළඟට තවත් වැඩි පුර සිික්ෂා පද පනවනවන ඒ සියල්ලක්මත් රකිනවන්. මොකද භාග්‍යවතුන් වහන්සේගේ සාාසනීන ශ්‍රාවකයන් වහන්සේලා ඒ සිල් රකිනකොට බොහෝම සතුටින් සිල් රකිනවා. බුදුහාමුදුරු අංගුත්තර නිකායේ දසක නිපාතයේ ංගත්තරය එකයි හයිවිනි පොතේ විනිි පිටුවේ කිමත්තියානිකර සූත්‍රක් දේශනා කරනවා. එක් මත්්‍යයාන සූතයේද භාගතු වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්දමි සීලය සමාදන්වීම එකනට නිර්වාණ මාර්ගය දක්වාම යන්න පුළුවන් මාර්ගයක් කියලා.ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ කිමත්්‍යාන සූත්‍රයේදී හෝම විස්තරාත්මක පැහැදිලි කරළ තියෙනවා උන්වහන්සේ දේශනා කරනවා මේ භාගතු වහන්සගේ ශාසනයට කැමති භික්‍ුන් වහන්සේලා බුදුහාමුදුරෝ ශික්‍ෂාපදයක් පනවනකොට ඒ පනවන්න සික්ෂාපදයේ පිළිබඳව කිසිම කෙනෙ අසතුටක් ඇති කර ගනිිනෑ යම් කරුණක් භාග්‍යතු වහන්සේ පනවනවනං ඒ ශ්‍රාවකයෝ ඊළකට පවකරුණක් පැනවනවනං හොඳයිකින ඒ සතුටිල්ල වාසය කළ තියෙන දැන් බුදුහාමුදුරුව මේ වෙලාවේ සිික්‍ෂාපදය පනවනකොට භික්‍ෂූන් වහන්සල දන්නවා භාග්‍යතු වහන්සේ ඒ කාන්තේම්ම මේ දේශනාව පට දේශනා කරන්නේ අපගේ නිරවාන මාර්ගයට මේ කාරණාව වැදගත් නිසා. මොකද ශාසනීමං සඳහන් කරන වගේ නිරන්තරේම සාාසනී භික්ෂූන් වහන්සේලා යම්කිසිකෙනෙක් මේ ශාසනට ඇතුල්වෙන වනං. ඇතුල්වෙන කෙනා හැම වෙලාවකම මේ ශාසනය දකින කරමු හතරකි මේ කාරණාවල් හතර යම්කිසි කෙනෙක් දරාගෙනම මේ ශාසනයට ඇතුල්වෙන වනං ඒ කාන්තම ඒ ශ්‍රාවකයට මේ නිර්වාණ මාර්ගෙටයන්න අපහසුනෑ කොහොමද බුදුරජාණන් වහන්සේ තමයි ශාස්තෘ මම උන්වහන්සේගේ ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මම කිසිවා දඩිනේ මෙන්න මේ කරුණු හතරෙන් යමෙක්මී ශාසනයට ඇතුල් වෙනවන පංත්න ඒ කෙනාටඒ කාන්තේම්ම නිර්වාණ මාර්ගයේ වැඩිටම එතකට පින්වත්නි මෙතන විශේෂම කියනවා බුදුහාමුදුරමි ශික්ෂාපදය පනවද්දී බොහෝභික්‍ෂුන් වහන්සේලා මේක පිළි අරගත්තට ශාසනී හිටිය පන්සලේ හිටිය බද ලි කෙක්තර ි්චුන් වහන්සෙන. බද්ධාලි කියන භික්ෂුව මේ ශික්‍ෂාපදය පැනෙව්වට ඒ තරම් සතුටක් නෑ එනිසා බුදු හාමුදුරන්ග ළඟට ගිල්ල මේ බද්දාලි භික්ෂුණ හස කියනවා අහංකෝ බන්තන උත්සහාමී ඒකාසන බෝජනං බුංජිතු. ස්වාමීනී මටලං හිතාගණ්ඩ බෑ මට දවසකට එකවේලක් දංවලදල ඉන්න පුළුවන්න්න කියලා ස්වාමීනී ඒ කාසනං බෝජනං හිමි බන්තේ බුංජතවෝ සයාකුක්කුච්චන් සයා විප්පටිහාරෝතිී මට හිතේ කොකුසක් තියෙනවා විප්පටිසාරෝති සිතේ විපිල්ි සරභාවක් තියෙනවා මොකක් ගැනද ස්වාමීණී මට එක වේලක් දංබලදලා ජීවත්වෙන පුළුවන්ද කියලා ඒ වෙලාවේදී භාග්‍යෝවතුන් වහන්සේ බද්ධාලි භිච්චූන් වහන්සට කියනවා ොදයි ද්ධාලිය එනම් පින්ඩපාතයට ගිහිල්ලා පාත්‍රයේ පිරෙන්න්න දානිකක් බෙදාගඩ. ඒ දානයක බෙදාගෙනොට එතනඳගෙන වලදලා ඉතුරු කොටස පන්සල්ටවිල වලදන්න. කියල භාග්‍යතුන් වහන්සේ අවසරයක් දෙෙනවා. නමුත් ඒත් බද්ධ ලිභික්‍ෂුන් හස කියනවා ස්වාමීනිමට ඒත් හිතේ කොකුසක් තියනවා හිතේ විපිලිසර බවක් තියෙනවා ස්වාමීණී මට ඇත්තටම, මෙ ේක්ෂාපදය සමාදන් වෙන පුළුවන්ද කියලා බලන්න පංවතුන මේ බද්දාලි භික්‍ෂුන් වහන්සේ ආහාර පිළිබඳව ඇතිකරගතුත් තන්හාව මොනතරම් බලවදද කියලා තමන්ට ආහාර පිළිබඳව ඇතිකරගත්තු මේ තන්හාව නිසා හිතේ බයක් තියෙනවා මේකින් වල ගින්න පුළුවන්ද කියලා ැ අදකාලි සමහර දෙනෙක් සිිල් සමාදන් වෙලා සිල් සමාදං වෙලා ඔවුන් හිතන්නේ හවස සිල් පවාරණී වෙනකොට මට රෑට නොකයින්න බෑ කියලා. අපි හිතමු සමහර එක් කියනවා තමන් ලෙඩයි බෙහෙත් බොන්න තියෙනවා. එහමනැත්තං ගෑස් තියෙනවා මේ වගේ රෝගයන් නිසා යම් කාරණාවක් නිසා සමහරදිනෙක්මී ඕය දවසකට විකාලභෝජනාවෙන් වලකින්ඩ බැරිකම නිසා සමහරදින හවස් වෙලාවෙම අර්ධ උපෝසතයක් රැකලා ගෙදරයනවා පවාරණි වෙලා ගෙදරයනවා ඇයි පින්හතුන එහෙම හිතේ කොකුසක් තියෙන්නේ මිනිස්සු පෞකරණ ආකාර හතරකින් එක්කො කැමැත්තට පවකරනවා යම්කිසිදයක් දැකලා ඒකෙන් සතුටක් ලබන්ඩ ඕන කියන මේ කැමැත්ත තියෙන නිසා පවකරනවා එක ගෙන චන්දීම් පවකරනවා එන් ද්‍රශසිිෙන් පව කරනවා හිතේ තරහක් ඇවිල තරහා නිවාගන පවක් කරනවා. ඉළඟට මිනිස්සු පව් කරණනත් කාරනාව තමයි බයිට හතරවෙනි කාරණාව තමයි මෝහේ නිසත් මිනිසු පව් කරනවා. ද මෙතර තියනෙමකදද බටයි මේ පවු කරන්න මොකදද බය මට එකවේලක් නොකා හිටියෝත් රාත්‍රී බෝජිනීන් වැලකිලා හිටියොත් මගේ ජීවිතයට අනුතුරක් වේ කියෙන බය. තමයි දැන් මේේ තියෙන බය. තැමේ බද්දාලි කියෙන භික්ෂුන් වහන්සේටත් ඒ බයම තමයි තියන්නේ. දවසකටෙක්වෙේලක් දංවලදලා ඉන්න ගියොත් ඒත්ක මට පහසුවක් නෙවේ කියල හිතෙනවා. දැන් අදකාලේ සිල්ගන්න අයටත් පින්හතුට යෙන්නේ ආන්න ඒ බය. අපි පිංවතුන් හොයිල බලන්ඩ රාත්‍රීවේල අත්හැරලා කෙනෙක් රෑට නොකායිදලා ලංකාේ කවරහර කෙනෙක් ැරුණන ක ලා රංචයක් තියනති කියෙන බ. පිතුන භික්ෂූන් වහන්සේලා මිසල්පදය රක්කිෙනවා භික්ෂූන්හන්සරට අනතුරක් නෑ ඒවගේම තමයි බොහෝ ගිහි පිරි සත්තිනො මේ කරක්කින සමහර ගිහි පිංවතුන් ඉන්නවා සමහර දෙනකොට මාසෙකට එක දවස සිල් ජ මාදන් වන්න බැරි හැබැ සමහර දෙනෙක් ඉන්නවා පත්නී මාසේ සතියක් එමනැත්තක් දවස් තුනක් එමනැත්තන් දවස් පහලව සමහර දෙනෙක් පින්වතුනි මාසයක් මාස තුනක් එකදිකට අෂ්ටාංග සීලේ සමාදාංගල ඉන්න පිරිසමේ ලංකාවේ ජීවත්වෙනවා පිත් ඒ අය ඒ අය බොහෝම සතුටින් තමන්ග සීලයාා රක්ෂා කරන්න. එනිසා අපේ පින්හතුන් ඒ කාරණාවගෙන බයක් ඇති කරගන්න නැතුව කරල බලන්ඩ මට මේ වෙලාවේ බෝජනයෙන් වැලකිලා ජීවත්වෙන පුළුවන්ද කියලා අන්න ඒ සිතුවිල්ල හිතේ උපදවාගෙන ජීවත්වයනට පුළුවන්නම්. පිගතුි බයක්දැතුව සිල්රකින පුළුව. දැම් බද්දාලි භික්‍ෂූන් වහන්සසිටත් හිතිනමි බයනිසා මේක රකින්න පුළුවන්ද කියලා. හිතේ බයත් තියෙනවා. පිගතුරමි ආහාර පිළිබඳව තෘෂ්ණාව බලවත් වනාම බොහෝ දෙනෙකොට පින්තුන. ඒ තන්හාාවෙන් අයින් වන්න හරි අමාරුයි සමහරලාට මිනිසු බලන්ඩ තමන් කනවෙලාවට වෙලාවට කෑමටි කනැතිවුණු තමන්ට නියමත වෙලාව ආහාර ටික නැතිවුුණු හරියට කියෙන් තියනවා මොකක් නිසාද ආහාර පිළිබඳවතිබෙන තෘෂ්ණාව බලවත් නිසා හැබැයි බද්ධාලි භික්ෂුන් වහසේ පිළිබඳව විශේෂ කරුණක් අට්ටකතාව කියනවා ඒ තමයි මේ බද්ධාලි භික්‍ෂුන් වහන්සේ පෙර භවයක පෙර ආත්මභාාවේක පින් තුන කපුටෙක් වෙලා ඉඳල තියෙනවා. අන්න ඒ පුරුද්ධ නිසා කපුටෙක් වෙලා ආහාර පිළිබඳව තෘෂ්ණාවෙන් ගතකරපු පුරුද්ධ නිසාපින්වත්න මේ බද්ධලි භික්‍ෂුන් වහන්සේට මේ වෙලාවේදීමේ ආහාරය ඉවත්තෙන බැරි වෙලා තියෙනවා. අට්ටකතාවේ ඒ කාරණාව, ශේෂයම විස්තර කරල තිබෙනවා එනිසා භික්ෂුන් වහන්සේලා මේ තෙරුන් වහන්සේට විශේෂ නමකුත් එනිසා යොදල තිබුණා ජාතකත් තේරෝනාම බඩගිනි භික්ෂුන් වහන්සේ කියලා මේ කාරණාව නිසා මේ බද්ධලි භික්‍ෂුන් වහන්සේට එවිදදිට නමකුත් පට බැන්දල තිබුණා ජාතකත් තේරෝනාම බඩගිනි භික්ෂුන් වහන්සේ කියලා තික සසාර පොරුද්ද නිසාම තමයිමි ආහාර තුෘෂ්ණාව මේ භික්‍ෂුවට වැඩි වෙලා තියෙන්නේ. එනිසා භාග්‍යත වහන්සර කියකින සාමයේනයේ මටනං මේ සිික්‍ෂාපදය සමාධන්වෙන්න බෑ. බලන්ඩ කාටදමි අභියෝගය කලි බුදුරජාන් වහන්සේ ඇතටම පින්ගතන මේ බදධාලි භික්‍ුන්හන්සේ කියල කියන්නේ ගිහි කාලෙ කන්න බොඩ නැතුව ඉන්න තැනක් නැතුව එහෙම මහනවෙච්චි කෙනෙක් නෙමි. බද්ධලි භික්‍ෂුන් වහන්සේ කියල කියන්නේ මේ සාසනයේ නිවන්දකින්ට ඕනෑ කියන අරමුණ හිතේ තියාගෙනම පැවිදි ච්ච භික්‍ෂුන් හන්සනම පිඟත්නී ඒ භික්‍ෂූන් වහන්සේට මේ තෘෂ්ණාව හිතේ ඇතිවුණා මොකක් නිසාද අ සංසාර පුොරුද්ධත්වයකට බලපාප නිසා බලණ පංවතුන සංසාරය කොච්චර බයහනකයිද අපි දන්නමනේ අපේ හිතා අසරණ වෙනවා කෙලෙස් වලින් අපේ හිත යට කරනුකට අපි දන්නමනැතු අපි අසරණ කරනවා අපි කෙලෙස්වලිං ජට කරනකොට අපි වට පින් ඔතුඥහ වීෙනවා කෙලෙස්වලින් අපේ හිත පාලනය කරන්න ගත්තු දවසට සමහර වෙලාවට පින් තුනි බුදුවරුන්ටත් විරුද්ධව ආයන් වහන්සේලාටත් විරුද්ධවයි පින්ඔතුන අපි කටයුතු කරන්න ඒ අපි සිහිියෙෙන් දැනගතයුතු කරුණ තැ සමහර හාමුදුරුවරු පිගොතුරින් නිවන්දකින්ට වීරය වඩාගෙන මහන වෙන්නේ. නමුත් සමහර වෙලාවට කෙලෙස්වෙලට හිත යටවෙලා කෙලෙස්වලින් හිත පාලනය කරලා පිතුරි බ්න්න සංසාර කොච්චර අකුසල් පුරෝගෙන තිවාද කියලා වෙන කවුරුවත් නෙවී. අපේ අසුමහා ශ්‍රාවකයන් වහන්සෙල සංසාරේ පාරමිතා පොරද්දී මොන්න තරම් පිංගතුන අසරණි වෙලා තියෙනවද. පිංතුනී සසර බයදකින්න මේ කරුණු තුළින් හැම වෙලාවක බද්දාලි භික්ෂුන් වහන්සේ මේ බුදුහාමුදුරෝන්ගේ වචනය පිළිාරගත්න තු සිල් සමාදාංගනේ නෑ කියලා උන්වහන්සේ දිහා උපහසෙන් බලන්න නෙවෙේ මෙතන අපට මේ කතාව කියලා තියන්නේ අපි ගොඩක් කෙලාවට කැමති කෙනෙක් වරදක් කරාම ඒ වරද දිහා උපහාසයෙන් බලල හිනාවෙන්න එහෙමනැත්තන්ගේ වරද විවේචනය කරන්න කැමති නමු වැරදි දැක්කට කෙනෙකුට වරද වරද බව පෙන්වලදිනක වටිනවයික කල්්‍යානමිත්‍ර භාවයා හැබැයි පිතුන කවදත් කවදාවත් පින්හතුන වැරදි කරන කෙනෙකුට හිනාවෙන්නපා. මොකද දකින්න ඒ වැරද්ද තුළින් හැම වෙලාවකම මේ කෙන මේ තත්වි ඉඳලයි මේ වරදටග එනම් අපට මොනවේ තත්යක්ක දවිීට. බද්ධාලි භික්ෂුුණන්හසේ යන්නේ බොහෝසිල් පද රැකපු බොහෝ සිික්ෂාකාමි භික්‍ෂුුව. නමුත් උන්වහන්සේ සිික්ෂාපද සමාදං විද්ධි. තමන්ගැර සංසාර පුරුද්දට තමන්ග හිත තන්හාවිෙන් යට කලා එනිසා බුදු හාමුදුරන්ගේ වචිනට විරුද්ධ වුනා. එතකට මේ කතා වහලාපි දකිනුමොකද මෙවන් භික්‍ෂූන් වහන්සේලාටත් මේ වගේ මේ වගේ තත්ත්වයන් උදාවෙනවන තැමි බද්දාලි භික්‍ෂුන් වහන්සේ යන ඒ භවයේදීම ධර්මාබෝධය කර ගන භික්‍ෂුවා. වරද හදාගෙන නිවැරදි වෙන භික්‍ෂුවා. එහෙම භික්ෂූන් වහන්සේලාටත් එහෙම තත්ත්වයක් උදාවෙන වනම්. පිඟත්නී සසරේ පාරමිතාාවක්වත් හරියට කියාගණට බෙත්. පාරමිතා ගණන අපිවත් හරියට දන්නේ නැති. සමරලට මේ ජීවිතය වෙන්නති පටන්ගන්න භවය. පාරමිතා පුරණ. එහෙමවත් හරියට කියාගන්නට බැරි අපේ හිත සංසාරේ කොයි විදිියකට නම් අසරනවේදිකිල බලන්න. වැරැක් දක්කරන කෙනෙක් දැක්කම වරද විවේචනෙකරනක නෙවෙේ දකින්ඩ මේ කෙනට මෙහෙම ෝනා නං මටත් මේ කෙලෙස්වලින් පිරුණු හිතක්තින මටත් ඔයි වගේ තක්ත්යක් කුදාවන්නට පුළුවන්. ආං ඒ කරුණ හැම වෙලාවකම පින්වතුනනි ධර්මය තුරින් දකිින්ද. සංසාරයේ මේ බය දකිින්ද සසර කොයි තරම් භයනකයි දෙකල්ි හිතන්ට. බද්ධලිය භික්ෂුන් වහන්සේ විරුද්ධ වනේ පින්වතුන බුදුරජාණන් වහන්සේද. භාග්‍යවතුන් වහන්සේ නමකට විරුද්ධ වෙනම ක කියලෙ කෙනෙක් කොයි තරම් නම් බරපත ලකුසල කරමියත්ද. මේ අට්ටකතාව සඳහන් කරලා තිබෙනම පින්ොතුනි විශේෂයෙන්ම බද්ධලි භික්්ෂුන් වහන්සේ මේ බද්ධලි භික්‍ෂුන් වහන්සේ විරුද්ධ විද්ධම පිතුන භාග්‍යියවතුන් වහන්සේ මේ විනිය සිික්‍ෂාපදිය පනවල තියෙනවා කොහොමද තස්ස පන විරවන්තස්සේව භගවා තන් මද්දිත්වා අජජෝතරිත්වා හරියට බද්දාලි භික්‍ෂූන් වහන්සේ කෑගගහ එපා කියද්දිී බද්ධලෙ භික්චුන්හන්සේගේ විරෝධත්වය මතම භාගතුන් වහන්සේ යෝපන බික්කු විකාලේ කාදනීයන්වා බෝජනියන්වා කාදීියවා බුංජෙයවා පාචිතයන් කියලා මිම විනිී ශික්ෂාපදය පනවනවා. නමුත් බද්දාලි භික්‍ෂූන් අහසේ සිික්ෂාපදය සමාධංගුණේ නේ. උනාහසකට විරුද්ධ වුණා. ද මේම කාලයක් ගත වෙනවා ගත වෙනකොට භික්‍ෂූන් වහන්සේලා වස්කාලේ ගත කරලා නිමාවට පත්වෙන කාල්ලය ලංවෙනවා. ඒම නිමාවට පත්වෙන කාලය ලංවෙන කොට එඒ භික්ෂුන් හන්සේලා කීවර කරම කරනවා. චීවර කරම කියල කියන්නේ. පිගොතන මේ සිවුරුවල අඩුපාඩු තිීනතැන් තියෙන පුළුව. ඉරුණුතැන් ලිහුණුතැන් විශේෂයේම පෙන්තුන සවරක පළමුවෙන්ම ගෙවෙන්නේ ජංගාවාටි සහ ගීවාවාටි. ජංගාවාටය කියල කියන්නේ මෙ සවරක තියනවා පෙන්හතුන යටවාටිය. සිවරක සාමාන්‍යෙන් සකසන සිවුරේ අමතර වාටිය එකතු කරනවා. ඒ වාටිය තියලා මහන්නේ මොකක් නිසාද කකුලට සිවර ගෑවිලා ගෑවිලා පළමු එෙන්ම ගිවෙන්නේ සිවරටකොටස. දැ සාමාන්‍යෙන් බලන කලිසමක දිග කලිසමක් කඳින කෙනෙක් සිෙරපපුදෙිකක් වගේ පවිච්ච කරන කෙනෙකුට ම මේ ලකුවත් දැකීම තිය පුළුව. ඇවිදින කොට බිම ගෑවිලා යටකොටස ගවෙනවා අන්න ඒවාගේ දැන් භික්්චූන් වහන්සේලාගේ මේ කකුල් දෙකට භික්්චුණ වහන්සල පයිම්මන වැඩම කරනේ කාලෙ යටකොටස කකුලට ගෑවිලා ගෑවිලා ඒ යටකොටස ඉරෙනවා අන්නේ කොටසත කියනවා ජංගා වාටිය කියලාසිවුර ආරක්‍ෂා කරගනර වාටි අල්ලනවා වාටිීරුනෙන් පසදි වාටිගලවල දාලා අලුතින් වාටිය කල්ලගන්න ගීවාවාටිය කියයනෙ ඒ වගේම වාටියයක් බෙල්ල ළඟතියෙනවා ඒවාටියය කොටසත් ගලවල දාලා ඒකත් අරිවිද්‍යෙට ගෙවුනම ඉරුනම අලුතෙන් කොටසත් කල්ලගන්නවා. දැන් චීවර කර්ම කරනවා කියල කියන්නේ සාමන්්ඩිං වස්කාලිය නිමාාවන කාලේ වගේ වෙනකොට භික්ෂුන් වහන්සේලා චාරිකාව වැඩඹ කරනවා භාග්‍යුත්තු වහසේ චාරිකාව වැඩම කරනවා ඒ භික්‍ුණන් වහන්සේලා විශේෂම භාග්‍යතුන් වහන්සේ මෙ සියවරු සකස් කරගන්නවා. ඉළඟට වඩිනකොට උන්වහන්සට පහසුවෙන් පෙරවඩ මෙන මේ වෙලාවේදී එකන වස් පවාරණය වෙන කාලේ දැන් ලංවෙනවා බද්ධාලි භික්ෂුන් වහන්සේට අර භික්්ෂුන් වහන්සේලා ගිහිල්ලා මෙ මෙිහිම කියනවා පින්වත් බද්ධාලිය ආශ්මත් බද්ධාලිය නොබවහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ සික්‍ෂාපද සමාධන් ගුණේ නේ නුඹට ඒතන් දෝෂකන් මේ කාරණාව ලොකු දෝෂයක් බවට පත්වෙනවා. සාදුකන් මනසි කරෝත මේ දෝෂය සකස් කරගණ්ඩ පින්වත් බද්ධාලිය මාතයේ පච්චා දුක්කර තරා අහෝසි. ඔබට නැත්තම් බුදුරජාණන් වහන්සේගමි කාරණාව සකස්කරගත්තේ නැති වුනොත් බද්ධාලිය ඔබට දුෂ්කරතාවයකට අනාගතය මුහුණ පාන වෙනවා. මොකද මේ ඒතන් දෝසකන් කියලකිවී. තවත් එක දවසකින් භික්‍ෂූන් වහන්සේලා වස් පවාරණයවඋනාාම භාගතු වහසේ චරිකාවි වඩිනවා. එතවට දැම්භාගතු වහන්සේගේ නැවත සිල්ලිලගල්න බදාලි භික්ෂුන් වහන්සේට ලැබෙනනිිනේ. ඇයි. වස්තුන් මාසෙම බුදුරජාණන් වහන්සේ මේ සිික්ෂාපාදිය සමාධං කරප දවසිංදලම බද්ධලි භික්‍ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සම්මුකවවාසය කරන්නේනේ විශේෂය මට්ටකතාව සඳහන් කළ තිබෙනවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ නිත්නේ බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් පවත්වන වන ඒ ස්ථානයටෙන් නිත්න ික්ෂු වහන්සේ කතා කරන තැනකට බදධාලි භික්‍ෂුන් වහන්සේ ඉන්නෙත්න්නේ. භාග්‍යවුතු වහන්සේ සමගකට පිණඩපාතිය වඩින් ඉ න්නත්න්නේ. බුදුරජාණන් වහන්සේ යම්කිසි කොළියක වැඩඉන්න වනං දොරලළට ගේල බුදුහාමුදුරුව වැඩින්න බව දැනගත්වො ආයි ආපස තැහැරලා බද්දාලි භික්‍ෂුන් වහන්සේ වඩි වලු. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකට තමන් ඉන්න ස්ථානෙකෙට න කළල දැගත්තුවත්. ඊට කලින්ම බද්දාලි භික්‍ෂුන් වහන්සේ එතනින් ඉවත්වෙල යනවලු එනිසා දැන් බුදුරජාණන් වහන්සේට එක්කම විහාර වැඩ හිටියයක්ක් බුදුරජාන් වහන්සේ ගිදිරි පිට ආපපුනැති නිසා බද්දාලි භික්‍ුන් වහන්සට භාගිතු වහන්සේ මොගෙහුන්න්නේ මොකද තමන් වරදක් කරන බව තමන්ග හිත වද දෙනවා එනිසා බද්ධාලි භික්ෂූුන් වහන්සේට අර භික්‍ෂූන් වහන්ස ැවිල්ල කියනව තවටි දවසකින් බුදුරජාන් වහන්සේ වස් පවාරණය කරල වඩිනවා චරිකාවි ආශ්මත් බද්ධාලිය ඔබට ලොකු දුස්කරතාවේ කට නාගති මුහුණ පානෙ වන මොක් නි සාද මේ ජේත වනරාමීන භික්‍ුන් වහන්සේලා නොන එක් විහාරවලට වැඩම කරාවී අපි හතු මුදා හරණ කෙටට භික්චුණන් වහන්සල පූර්වාාමිට වඩිටම ඒ පූරවාරමිත් වස්සාමාදං වෙච් භික්‍ුණ හන්සල ඩන්නවා. අප භිචුව ජේත වනරාමීල වැඩ ය ක දැගත් ොත්. බදු හාමුදුර ජේතවනා ාමේ වැඩහිට බවදන්න නිසා අර ಆපු භික්ෂන් වහන්සේ ගින් හනවල ආශ්මතුනි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩඉන්නකොට අළුතිෙන් කියපු ධර්මදේශනාන වද ල. ඊළඟ අහනවලු භාග්‍යතු හන්සේ ජේතවනනාරාමේ වැඩන්නකොට අළතිෙන් පනවෝපු සිික්ෂා දනද ල. ඊළකට අහනවලු ආශ්මතුනි භාග්‍යතු වහන්සේ සිික්ෂාපද පනවද්දිී සියලොම භික්ෂුන් වහන්සේලා ඒ සිික්‍ෂාපාදය සමාදංගුුණාද කියලහනවලු. අන්න එතකොට ර ජීතවානාරාමෙන් වැඩිය භික්ෂුන් වහන්සේලා ඒ පන්සලීන හාමුදුරුවරුන්ට කියනවලු ආශ්මතුනී යනේ නැහැ මේ බද්දාලිකි ලෙක්තරා භික්‍ෂුවක් කටියා උන්වහන්සේ සික්‍ෂාපදය සමාදංගුණී නෑ කියලා. එතකොට ඒ ඒ පන්සල්වල භික්‍ෂූන් වහන්සේලා අතර මේ කාරණාව ප්‍රසිද්ධ වෙනවා මොකදද බද්දාලි භික්ෂුව සිික්ෂාපද සිික්‍ෂාපද සමාධංගුණේ නෑ කියලා. ඊනකට කවධහරි දවසකම මේ බද්දාාලි භික්ෂූන් වහන්සේට ඔය කියන භික්ෂූන් වහසලා මොන ගහෙන පොළවා. එහෙම මොනගැහෙන කොට අහනවන්නම එතකොට කියන්න වෙනවා මගෙනම බද්ධාලිය අනන්න එතකොට භික්‍ෂූන් වහන්සේලා නි පැතටහනවලු ඔබ වහන්සේ නේද අර බුදු හාමුදරුව සික්ෂාපත පනවද්දිී ික්‍ෂාපද ැක්කි ෑකිල කිවී එහිෙම අහනවලු එතකොට මුල්ලු සංග සමාජය තුළම ප්‍රසිද්ධ වෙනවා බද්ධලි භික්‍ෂුව කියල කියන්නේ සිික්්ෂාපද සමාධංවෙන් නැති භික්ෂුව කියලා ඒක බද්ධාලිය ඔබට නින්දාවට හේතුවෙන කරුණක් බවට පත්වෙනවා එනිසා ද්ධලි ික්ෂුන් හන්සට කියනවා යන්න භාග්‍යතු වහන්සගිල් ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගින් සිික්‍ෂාපද සමාධංවෙන්න සමාධංවෙන්න කියලා ඒ වෙලාවේදී බදධාලි භික්‍ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අභිමුවට යනවා භාග්‍යවතු වහන්සගේ ළඟට ගිහිල්ලා භාග්‍යතු වහන්සට වැඳලා එකත් පසෙක හිඳගෙන ආගතුනහන් සිට කියනවා අච්චයෝමං බන්තේ අච්චගමා යතා බාලං යතාමූල්හං යතා අකුසලං යෝහං භගවතෝ සික්කාපදේ ප්ඥාපියමානු බික්කු සගේ සික්කං සමාධියමානේ අනුස්සාහන් පවේදේසි බද්ධලි භික්‍ෂුුණ හස කියනවා ස්වාමීණි මම வருදිකරුව. මම වරදට පැමිණயா. යම් බාලක් යම්සේ වෙනවද බාලේක් බාල වැඩක් කරනවද. යම්කිසි කෙනෙක් මුලාවකට පත්වෙලා මුලා වූදයක් කරනවද යමෙක් අකුසලයට පත්වෙලා අකුසලයක් කරනවද ස්වාමීණී භාග්‍යවතුන් වහන්සේ ඔබව වහන්සේ ශික්‍ෂාපද සමාධංකර පනවදදිී භික්ෂු සංගරත්නය සිික්ෂාපද සමාධංවෙද්දී ස්වාමීනී මම ඒ සිික්ෂාපද සමාදංගුුණේ නෑ ස්වාමීනී මම වරදට පැමිණියා මම වරද වරද හැටියට දැක්කා ස්වාමීනී මගේ මේ වැරැද්ද ප්‍රකාශකිරීම ඔබ වහන්සේ පිළිගන්නා සේවා අච්චයන් අච්චයතෝ පතිගන් හාතෝ ආයතිං සංවරායාති මතු හික්මීම පිණිස සංවරය පිණිස ස්වාමීණී මට නැවත සිික්්ෂාපද සමාධං කරන සේක්වා කියලා භාගත වහන්සකින් ඉල්න්නවා තැන් තමන් වහන්සේ වරද වරද හැටියට දැක්කා දැළ දැන් බදුරජාන් වහන්සකින් සිික්්ෂාපද සමාධංකරවන්න කළ ඉල්ලනවා ඒ වෙලාවේදී බද්දාලි භික්‍ෂුන් වහන්සේගේ මේ කාරණාව භාගතනස් යහලා භාගිත වහන්සේකිනවා තගගවන් බද්ධාලි අච්චයෝ අච්චගමා ඒ කාන්තේම බද්ධාලිය ඔබ වරදට පැමිණියා ඔබ වරදකරුවෙක් වනාා යතා බහලං යම්සේ බාලය බාල භහාවට පත් පෙනමද මුලා වූ කෙනෙක් මුලාවට පත්වෙන වද අකුසල් කරන කෙනෙක් අකුසලයට පත්වෙනවද අන්න ඒ විදියට ඔබ සිික්ෂාපද පනවද්දී භික්‍ෂංගරත්න සිික්ෂාපද සමාධංවිද්දී ඔබ සික්ෂාපද සමාධංගුණේනේ භාග්‍යතු වහන්සේ කාරණාව කියද්දී නැවතත් බද්ධාලි භික්ෂන් වහන්සේ භාග්‍යතුන්හන්සේගේ සමාවිල්ලනවා. බද්දාලි ඔබ දන්නවද ඔබ දැන් සිිල් සම්පූර්ණ කරන්න නැතිභික්‍ෂුවක් කැටියට ප්‍රසිද්ධ කා අතරද භික්‍ෂු සංගරත්න අතරත් ඔබ දැන් ප්‍රසිද්ධ මෙ ශික්‍ෂා සම්පූර්ණ කරන්න නැති ික්ෂුවක් කැටියට. භික්‍ෂුණීන් වහන්සේලා අතරත් ප්‍රකටයි ඔබ සිික්‍ෂාපද සම්පූර්ණ කරන්න නැති භික්‍ෂුවක් කැටියට උපාසකයන් අතරත් ප්‍රසිද්ධයි උපාසිකාවන් අතරත් ප්‍රසිද්ධයි ඒවි තරක්නෙ මේ බද්ධලිය තීර්තකයන් අතරත් තීර්ථකය අතරත් ප්‍රසිද්ධැයි. මොකදද ඔබ සිික්ෂාපද සමාධං වෙෙච්ච නැති සිල් සම්පූර්ණ කරන්න නැති භික්ෂුවක් කැටියට. භාග්‍යතු වහන්සේ දේශනා කරනවා බද්ධලිය ඔබ වරදට පැමිණියා ඔබ වරදක්කරපු භික්‍ෂුවක් කැටියට තමයි මේ? සියලු දෙනා අතරම ප්‍රසිද්ධ ආන්නේ වෙලාවේදී බද්දාලි භික්ෂුන් වසේ නැ නැවතත් භාගතු වහන්සේ ගිදිරියයේ නැවත නැවතත් භාගතු වහන්සේගින් සමාවිල්ලෙනවා භාගතු වහන්සේ වෙලාවෙදී බදල භික්ෂූන් වහන්සේගේ මිනිමහිම ප්‍රශ්නයක් හනවා. බද්ධලිය මගේ මේ සාාසනී තෝ භාග විමුක්්‍ර භික්‍ෂුවක් වැඩඉන්නවා ඔබතෝ බාග කියලන්නේ උබතෝ භාග කලන්නේ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා රහතන් වහන්සේ නමකට භාගතුරන්සේ මනිමහිීම කතා කරනවා ඒ හිතුවන් බික්කු මහනමිහි එන්න පංකේ සංකමෝ හෝහි මේ මඩගොටේ සක්මනක් වන් මට මේ මඩගොඩෙන් එතර වෙන්න සක්මනක් වෙන්න දැම්ම බුදු හාමුදුරු කාට දෙහෙම කියන්නේ රහතන් වහන්ේ නමකට භාග්‍යතුන් වහන්සේ යහනවා ඒ භික්‍ෂුව මගේ වචනය පිළිගන්නේ නැතුව බෑ කියල යන්න යනවද. බදලි භික්‍ෂු වහසේ කියෙනවා නො හතං බන් නෑස්වාමීණී එකකාන්තේමක කරනවා ඉළක ටායිමත් අහනවා බද්ධාලිය යම් පඥාබි මුක්ත භික්‍ෂුව එමන තං කායසක්කී භික්ෂුව දිිට්ටි පත්ත භික්‍ෂුව එමන තං සද්ධානුසාරී දම්මානුසාරී භික්‍ෂුව ඔවුන්තත්මං කියනවා ඒහි තුම් භික්කු මෙහි එන්න පංකේ සංකමෝ හෝහි මේ මඩගොඩේ සක්මනක් වෙන්න. එතකොට අහනවා භාග්‍යතුන් වහන්සේ කොහොමද බද්දා ලිහිතන්නේ. මාකීන වචනය පිළියාරගෙන ඔවුන් මඩගොඩි දිගාවේද කියලා හනවා. දැ භාගතු වහන්සේ සාමාන්‍යයෙන් කෙනෙකොට මෙහෙම යෝජනාවක් කරනව කියන එක නෙවීමේ කියන්නේ. බැරිවෙලාවක්වත් බුදුරජාණන් වහන්සේ නමක්න් තමන් වහන්සේගේ ශාසනීන භික්‍ෂුවකට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. මටමී මඩගොඩින් යන්න සක්මනක් වෙන්න. එතරම් පහල මට්ටමේ ක්‍රියාවක් වනත්න් උතුම් ක්‍රියාවක් කොට සල කලා ඒ කාන්තම්ම ඒ භික්‍ෂුන් වහන්සෙල කරනවා. මොන භික්‍චුන් වහන්සෙලට මේ සාසනී දක්කින භාාවට පත්තිච්ච භික්ෂුන්හන්සේලා. දක්කිනීය, භික්ෂූන් කියල සඳහන් කරේ මේ ශාසනයට අයිතිවාසිකම් කියන පළමු පිරිස ඊළඟට බුදුහාමුදුර වහනවා බද්ධලිය දැන් නුඹ මගේ ශාසනයේ සිික්ෂාපද ප්‍රතික්ෂප කල තියෙනවා මට කියන්න බද්ධලිය නුඹ මේ ශාසනයේ උබතෝභාක කෙනෙක්ද නෑස්වාමී එමන නුබමේ ශසනේ පඥාාව මුක්තද එමනැත්තං කායසක්කීද ඒමනන් ිප්තිිප පත්තද එමනැත්තං සද්ධාවි මුක්තද එමනත්තන් දම්මානු සාරීද සද්ධානුසාරීද කවද හබමේ සාසනී එවෙලා වෙ කියනවා නෝහේතංක් බන්තේ සාමීන මම එක්කම තැනකටවත් පත්ච්ච නැති පිරිසා නැතිකෙන එක්ක තැනකටවත් මම ගීලනේ එනම් භාගතුන් හන්ස කියනවා නනුවන් බද්ධාලි තස්මින් සමයි බද්ධාලිය ඔබ නොකල යුත්තකො යොය කරලා තියෙන්නේ. රිත්තෝ තුච්චෝ අපරද්දෝ බද්ධාලිය නඹ හිස්කෙනෙ නොඹ නොඹ ඇතුළතින් හිස්කෙනෙ නොඹ අපරාධයට පත්වෙච් කෙන බද්ධාලිය නොබට මේ ශාසනී ඉඩක් නෑ එහෙම දෙයක් කරන්න පිගතුරින් මේ කාරණාව අති විශේෂ කරුණා බුදුහාමුදුර මෙතරන ද මොකද කියන්නේ මේ ශාසනයේ ඉඳගන මාර්ගයකට පලයකට එකන්නේ සද්ධානුසාරීවත් දම්මානුසාරීවත් එහමනැත්තන් සද්ධාවී මුක්තවත් දිත්තිපත්තවත් කායසක්කීවත් පඤ්ඥාාවමුක්තවත් උබතෝභාගමමුක්තවත් මේ තත්වයන් එකකටවත් පත්තුන් නැති භික්‍ෂුවක් නම් ඒ භික්‍ෂෝ හඳුන්වන්නේ හරියට කවුරු වගේද බුදු හාමුදුර හඳුන්න නව භික්‍ෂෝව අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ලු කියලා හරි ලස්සන උදාහරමිය අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ල රාජකාරියමකද. නගේ ගවයන්ටික බලාගන්නක හැබයි ගොපල්ලගේ රාජකාරය ගවයෝටික බලාගන්න එක විතරයි ඒ ගවයන්ගින් කිරටික ගන්නේ අයිතිකාරියෝ ගොමටික ගන්නේ අයිතිකාරියෝ වැඩ ටික කරගන්නේ අයිතිකාරියෝගේ හැබැයි ගොපල්ලගේ රාජකාරය තමයි බලාගන්න භාග්‍යතුන් වහන්සේ මේ ශසනීද ගින්න යම් ප්‍රතිපදාවකටවත් පත්වනේ නැත්තං අන්න ඒ සියල්ලන්ටව භාගතුනාසේ දේශනා කරනවා හරියටනු බල කවුරුුවගේද අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ලු වගේ කියලා එන ලොකු නිින්දාවක් බුදු හාමුදුරපටමි කරලතියෙන් බද්දාලේ භික්්ෂු නහන්සට කියනවා බද්දාලිය නුම්බමින් නොක්කළ යුත්තකයි කරල තියෙන් නම මේ නුසු දුසු දේකයි මේ කරලා තියෙන්නේ මොකක් නිසාද බද්ධාලිය නුඹට මේ ශාසනය අයිතිවාසිකමක් නෑ මම සික්ෂාපදයක් පනවා දී ප්‍රතික්ෂේප කරන්න. එහෙම ප්‍රතික්ෂේප කරන්ඩ ඕන නම් ඒ අයිතිවාසිිකං කරන පිරිස දම අර පිරිස. මො බුතූභාග කෙනෙක් පඥ්ඥාවිමුක්ත කෙනෙක් එම නැත්තන් කායසක්කි දිත්්්‍යිප්පත්ත සද්ධාවිමුක්ත දම්මානුසාරරි සද්ධහනුසාරි එහෙම කෙනෙක් ප්‍රතික්ෂප කරට කමක් නෑ. ඇයි දැකි. පිරිසත් ප්‍රතික්ෂප කරනවා කියල නවීමමතර කියන්නේ එහෙම කෙනෙක් ප්‍රතික්ෂේප කළත් කමක් නෑමොකක් නිසාද ඔවුන් මේ ශාසනයේ අයිතිකාරයෝ නිසාඒනිසා බද්දාලිය නුබට මේ ශාසනී අයිතිවාසිකමක් නෑමේක කරන්න ැන් මෙතන උදාහරණය කියලතින හරියට අපේතුම සංචාරක වමත සචාරක වීශමත කෙනෙක් යනවා පිටරටකට ඒ රට එකනට ජීවත්වෙන පොළුවන් ඒ රට නීති ගරු ක ීත්ව පළ හැ ඒ රජයේ විසින් නීතියක් පනමණවා අපි තුොම ඒ නීතිය රටවැසියන්ට තරමක් දරාගන්න අමාරුණීතියක් කියලා ඒ රටයින් ්‍රදේශකයන් එමනැත්තන් ඒ රටේයින පදිංචිකරුවන් ඒ රටයින්න අය එක විරුද්ධ වන්න පුොළුව බ සංචාරක වී සමත ගියපු කෙනාට ඒ රටේ නීතෙට විරුද්ධ වෙන්න බෑ. ඇයි ඔහෝ ඒ රටට අයිතිවාසිකම් කියන කකිෙක්න වේනිසා හැබැයි ඒ රටට බලපෑමක්කෙන වන ඒ ආරක්ෂා කරගන්න ඒව කරන පුළුවන්. දැ බුදු හාමුදරෝන්ගේ සික්ෂාපද වලට විරුද්ධව කටයුතු කරනට අයිතිවාසික මක්නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ තියම් කසි බලපෑමක්කෙන වන ඒවට ඉදිරිපත්ය නොවන තියන කරුණුවලට විරුද්ධවවෙේ අයිතිවාසිකක් නෑ හැබැ අ අරණහසලත් විරුද්ධව වෙන කිල්නවේ මිතර කියන්නේ. උන්වහන්සේලා ශද්ධාාවේගේ කාරණාව පිළි අරගන්නම නමුත් ඔවුන් විරුද්ධ වඋනත් කමක් නෑකිලේ භාගිතනාහසිි මිතරම කියන්න. එන්සා භාග්‍යතහන්සේකෙන බද්ධාලිය ඔබට මේ ශාසන අයිතිවාසිකමක් නෑ ඔබ සිදුන් නොකළ යුත්තුකීමේ කරල තියෙන්නේෙ නොම්ඹම මේ සාසනයේ ික්්ෂාපදය ප්‍රීක්‍ෂය පකර කියෙ එක මේ ශාසනයට අයිතිකරුණක් නෙවේ එමනං කාලේ නිවාාවට පත්වෙලත් තිබ්‍ර නිසා අපි දේශනා වදට නිමාක් වට පත් කරමු මේ දෙවිනි කොටස ලබන සතිය දේශනාවද පිසාකච්චා කරමු බද්ධාලි සූත්‍රය ඉතාම වටින සූත්‍ර දේශනාව මං එක සඳහන් කළේ අපි ළඟත් මේ ධර්මමාර්ගේ වඩාගෙන යනකොට අපි ළඟතියන බොහෝ අඩුපාඩුකම් ප්‍රමාණයක් මේ දේශනාවතුලෙින් සකස් කරගට පුළුවන් හැකියාවක් ලැබෙනවා එමනං කාලයේ නිමාවට පත්වෙලා ති බ්‍රණනිසා අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. සධර්ම දේශනාව දේශනා කිරීමෙන් ළගා කරගත්තාාවූ සියලු කුසලානි සංස ධර්මියන්ගේ බලයෙන් අපි මේ වෙලාවේ පිින්ගත්තු බැහමදිනාටම පුුණාන මෝදනා කරනවා රැස් කරගත්තු සියලු කුසලානි සංස ධර්මියයන්ගේ ලෙෙන් ලෝතුරා භාග්‍යුතු නහන්සේගේ උතුම් ගහාබීර මේ ධර්මියය ුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරදේවොත්තමයන් හන්සේට මී පින් අනමෝ දැන් වේවා ගුරදේවොත්තුමෙන්න් හන්සේ නිදුක්වේවා නිරෝගි වේවා එවාගේම මගේ මෑනියන්ටත් නිදුක්භාව නිරෝගී භව කායික මානසික සුවපත් භාාවිය සැලසේවා මියගේ මමාගේ පියයාානන්ටත් මී පින් අනමෝ දැන් වේවා පැවිදි කරපමමාගේ ගුෘදේවොත්තමන් වහන්සේ ත් මී පින් අනමෝ දන් වේවා සම්බුද්ධ සාාසන ශාසනික ගමනකට මට මඟ පෙන් වූ කලයානමිත්‍ර සත්පුරුෂ හැමදිනාටමත් මීපින් අනුමෝදන් වේවා ඔවුන්ටත් නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන අධිකාරිතුමන්ටත් කාරමන් ලිපින්වත් හැමදිනාටමත් නිදුක්භව නිරෝගේී බව සැලසේවා අවසානයේ ඔබාප හැම දෙනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බර්නිින්දහස්වෙන්වා අජර වූ අමර වූ, නිවන ලැබසැනසින්නට මිකු සල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්හා දේවානාගාම හිද්දිිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගා ම හිද්දිිකා පഞഞන්ත අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහාචබුම්මට්ට දේවානාගාමහිදදිිකා පഞ්ഞන්ත අනුමෝදිත්වා චිරන්රක්ਖංතු සම්මා සම්බුද්ධ සාාවකං.